සමෘද්ධිය සහ අනිකුත් සෝෂියල් රෙජිස්ට්‍රි එක හදනකොට ලෝක බැංකුව සහ භාණ්ඩාගාරය අපි යෝජනා කළා මේකට යම්කිසි වාස්තවික මූලධර්මයක් පාවිච්චි කරන්න කියලා. ඒ වාස්තවික මූලධර්මය හැටියට අපි යෝජනා කළේ ඒකක 60ට අඩුවෙන් භාවිතා කරන විදුලි පරිභෝග. ඒකක 60ට අඩුවෙන් භාවිතා කරන විදුලි පරිභෝගක පවුල් ප්‍රමාණය 134. මේ 134 සලකන්න කියලා රටේ දුප්පත් ජනතාව හැටියට. ඒගොල්ලන්ට නම් අපි අනාගතයේ මේ තියෙන සමාජ ආරක්ෂණය ලබා දෙන්නේ ඒක මම හිතනවා දේශපාලන බේදෙන් තොරව අපි බලන්න ඕනේ. දැන් මොකද විදුලි බල මණ්ඩලය කරන්නේ? මේ පැත්තෙන් සෝෂියල් රෙජිස්ට්‍රි එකක් හදනවා. ඒකක 60ට අඩු දුප්පත් පවුල් 34 ලක්ෂය ගලවා ගැනීම සඳහා ලෝක බැංකුවයි ඔක්කොම එකහුවෙලා. අනිත් පැත්තේ විදුලි බල මණ්ඩලය යෝජනා කරනවා 100-250කින් මුගේ ගාස්තු වැඩි කරන්න. ඒ කියන්නේ මේ දුකී දුප්පත් ජනතාවට මෙහෙන් සහනාධාරය දීලා වං අතින් දකුණු අතින් එක පිට්පොකට් ගන්න. විදුලිය බිල පිළිබඳව මේ අර්බුදයේ පැන නැගුණේ කොටිම කියනවා නම් මුළු රටක් බංකොලොත් වෙලා තියෙන්නේ මහජනයාගේ වැරද්දකින් නෙවෙයි. කවදාවත් සාමාන්‍ය මහජනතාව විදුලිය බිල ගෙවන්නේ නැතුව හොරට කටයුතු කළේ නැහැ. මිනිස්සු තමන්ගේ යුතුකම් ඉටු කළා. නමුත් දේශපාලන නායකත්වයේ තිබිච්ච අඩුපාඩුකම් සහ වැරදි තීන්දුව తీරන නිසා මේ අභාග්‍ය සම්පන්න තත්වයට රටම වැටිලා ඉන්නවා. විදුලි බල මණ්ඩලයත් වැටිලා තියෙනවා ඒ අමාරුවේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.